ಉಪಕಲ್ಪತಿ ದೂರ ಹೆಂಗಿಲ್ಲ ಅಸಲ ಕರಣ್ಣ ಕೊಳ್ಳುವಂಗೆ ನೆಕ್ಟ್ ಅಡಿ ಅಂಡ್.
අවිකතය මතක් කරන්න තියෙනවා. ඒ තමයි මේ වෙනකොට PDA ADA ප්‍රස්තමාත් ගෙනල්ලා මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය තුළ අධ්‍යාපන වේදී උපාධිය පෞද්ගලීකරණය කරන්න දෙවන්ත වැඩපිළිවෙලක් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ යෝජනා වෙලා තියෙනවා. එතකොට මේ කොළඹ විශ්වවිද්‍යාලයේ විතරක් නෙවෙයි අධ්‍යාපන වේදී උපාධිය ලබා දෙන ඕනෑම තැනක ඕනෑම උපාධියක සමානද නැද්ද කියන එක අපි හැමෝම සාක්ෂි දරනවා. මේ රටේ මහ ජනතාව සාක්ෂි දරනවා. මේ රටේ බුද්ධිගරණය මෙච්චරක් වෙලා තියෙනකොට 0.8% කියන අඩු ඉතාමත් අඩු දැලදේශ නිෂ්පාදනයක් නිදහස් අධ්‍යාපනයට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වෙන් කරනකොට මේ ඒ සල්ලි ටිකක් වියදම් කරලා ලෝපනී ස්තරමනේ තියලා සම්පත් අමරතුම ගෙනල්ලා මෙතන සලකලා නම් යවන්න ඕනි. කොළඹ කැම්පස් එක නම් ඒකට ඉඩක් නැහැ. ඒකට උපකොළපති කාර්යාලය විතරක් පාවිච්චි කරන්න කියන එක අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා. ඒත් එක්කම අවසාන වතාවට මතක් කිරීමක් කරන්න තියෙනවා. අපි මේ වෙනකොට මහපොළ ශිෂ්‍යාධාර වාරිකය මේ වෙනකොට අඩින් අඩ ලැබෙන්නේ. නමුත් මම මේ වෙලාව කියන්න ඕනි මහපොළ ෆන්ඩ් එකක් තියෙනවද නැද්ද කියන එක දැන් උපකොළපති දන්නෙත් නැහැ, රනිල් දන්නෙත් නැහැ. මේ වෙනකොට සියලු පීඩවල පළමු අතර සහෝදරත්වයේ විශ්වවිද්‍යාලයට පැමිණලා මාස හතකට ආසන්න කාලයක්. නමුත් එකඳු ඒ ශිෂ්‍යට ලබා දෙන්නේ සූදානමක්වත් මේ වෙනකොට ආණ්ඩුවවත් පරිපාලනයවත් සූදානම් වෙලා නැහැ. මේ වෙනකොට ශිෂ්‍යාධාර වාරිකයවත් හරියට මේ ශිෂ්‍යට ලැබෙන්නේ නැහැ. මේ වෙනකොට හොස්ටල් පාසුකම 120ක් පමණ විතරයි. ඉතුරු 170ම කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පාසුකම් නැහැ. කොලේජ් අවසන් බිල්ලක් අරන් ගියාම ඒකට යුනියන් එකෙන් යන්න බැරි නම් යුනියන් එකෙන් එන්න එපා කියනවා නම් ළමයිට නේවාසිකාගාර දෙන්නේ ස්පෙෂල් කරනවා නම් ෆස්ට් ක්ලාස් කරනවා නම් විතරයි කියලා නම් කියන්නේ ඒ අමන තීන්දු తీරනවා මහා කුලා ගන්න. මේ ඉන්නේ අවුරුදු ගානක් ගමේ අම්මා තාත්තා කොමරු බොප් කොටලා ඉදාවේල හම්බ කරගෙන තමන්ගේ බැංකු පොතට සල්ලි දාලා අවුරුදු 4ක් හෝ 3ක් මේකේ උගන්වලා අනාගතය සාර්ථක කරගන්න හීන දකින මිනිස්සු. ඒ නිසා අපේ හීන දිය කරන්නේ නැතුව අපි අවසාන වතාවට ඉල්ලනවා මේ ඉල්ලීම් ටික අපිට ඉටු කරලා දෙන්න. එහෙම නැත්නම් මහා බල විතරක් නෙවෙයි ශිෂ්‍ය ආධාර විතරක් නෙවෙයි මේ වෙනකොට මේ ජීවන වියදමට හරියන්න ඒ දේවල් අදාළ කරන විදියට වැඩි කරලා දෙන්න කියන ඉල්ලීමත් අපි කරමින් නැවත වතාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ මායි සංගමයට වගේම ශාස්ත්‍ර පීඨ සංගමයට වගේම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා කියන ප්‍රාර්ථනාව කරමින් නැවත වතාවක් අපි මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන තෙක් අරගලයකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා මම සියලු දෙනාටම ජය වේවා ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා කොළඹ විශ්වවිද්‍යාලයේ මායි සංගමයට ජය වේවා අරගල භූමිය ආවන්ත්‍රණය කරමු කොළඹ මහා ශිෂ්‍යාංගමේ ලේකම් ඉෂාර දනස්ක සහෝදරයාට අපගේ ආචාර්ය. අර කාකේ යනගත්තු මහත්තර දකිද්දී අපිට මේ දවස්වල මතක් වෙන දෙයක් තමයි මේ දවස්වල මතක් වෙන නාට්‍යයක් තමයි අර යුක්තිය කියන නාට්‍ය. අපි දකිනවා
ආමන්ත්‍රණය කරපු කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ උපසභාපති නතාතා සහෝදරියට අපගේ ආචාර්ය. ඒ වගේම ඊළඟට මේ අරගල භූමිය ආමන්ත්‍රණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ මහා සිස්තංගමේ සභාපති අවිස්ක සම්පත් සහෝදරයාට විශ්වවිද්‍යාල පද්ධතියවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් නම්
ධ්‍රුවීකරණය කිරීම සඳහා මේ ආණ්ඩුව විසින් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් මගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ සහෝදරයා රනිල් මහත්තයෝ ඔයා ඉදිරිපත් කරනවා විජයදත්ත රාජපක්ෂ වාර්තාව. මේක සදාන් වෙන විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ජනවාරි 1 වෙනිදා වෙනකොට සමස්ත ආචාර්ය හිගේ පවණක් 162යි. හැබැයි මේක වෙන්නේ 2024 මුල් භාගය. මේ වෙනකොට මේ තත්ත්වය තවත් උඩුදුවලා තියෙන්නේ. ඕ පීටන් වල මේ වෙනකොට දැඩි ආචාර්යකියා පවතිනවා. ඔයාලා මේව දන්නේ නැහැ. ඔයාලට මේව පෙනෙන්නේ නැහැ. මේ වෙනුවෙන් අරගල කරන ශිෂ්‍යයන් විතරක් පරිසරය කරන්නට ඔයාලා හොඳට දන්නවා. ඒ වගේම තමයි මගේ ආරණීය සහෝදරයා සහෝදරිය මේ වෙනකොට මේ විශ්වවිද්‍යාල තුල මේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඇඳිලා තියෙන තත්ත්වය මොකද්ද? ශිෂ්‍යයන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ අධ්‍යන කටයුතු ඒ වගේම තමන්ගේ සියලු අනෙකුත් කටයුතු බැහැර කරමින් පිටකට පොලී වැඩවලට නියත වෙන්නට. ඒ මොකද්ද? මේ රටේ මේ පාලක බලන්ති විසින් මේ රටේ නිර්මාණය කරලා තියෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා මහ නිසි පරිදි යකන්දව නොලැබෙන මහ කුල වාරිකයන් මේ ආර්ථික වියදමට සාපේක්ෂව නොකලපෙනකොට ඒ වියදම ප්‍රමාණවත් නොවනකොට ඒ සම්බන්ධයෙන් නරගල කරන මිනිස්සු පරිසරය කරන්නට හදනවා නම් අපිට ඉන්නවා කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි නවත නවතත් කියන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙන්න. එහෙම නැතිනම් පිටත් වඩා සංවිධානාත්මක ශිෂ්‍යුනි හමාරි ඔබ හමු වී විට අපිනවා වියදයි. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ ලස්සන ඩිෆෙන්ස් ලයින් එක දාලා මේ කාටි අඳුම් අඳගෙන අපි වහරි ලස්සන නමේ එන්ගේජ් එකේ නම් මෙතනට අරන් ආව දේශබන්ධු මාත්‍යෝ මගේ ආදරණීය ගෝලයන්ට අපි ස්තුතියන්ට යනවා. අපි හරි පරිස්සමට මෙතනට අරන් ආව ඒකත් මතක තියාගන්න ඔයාලා ගෑස් පාක් දාලා ගන්තොළු අරගෙන හිටියට මේ අහිංසක දරුවෝ මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ කියන්නේ තිබ්බේ තමන්ගේ අහිංසක එල්ලේ ලියාගත්ත ඒ සටන් පාඩනික විතරයි. වචනකින් හරි රවල බැලුවා නම් ඔයාලා ඔයාලට විතර බලන්න ඒ ඉනා උනේ ඔයාලා තමයි. එනිසා අපි ආරාධනා කරනවා මේක තමයි ඕනම කාලය මනුස්සකමේ නාමයෙන් ලැබිලා මේක මේ පැත්තෙන් ඉඳගම මහත්තයෝ අපි ආරාධනා කරනවා සංගීත ව්‍යාපාරයත් එක්ක එකතු වෙමු. මොකද අද අපිට මේ ඇති වෙන ගැටලු මෙත ඔයාලට තිබෙන්න පුළුවන්. ඔයාගේ දුවා දරුවා කොළඹ විශ්වවිද්‍යාලයට එනකොට එයාට දෙන්න නේවාසිකාකාරයක් නැති වෙනකොට ඔයාගේ දරුවා නේවාසිකාකාර පරිපාලනයේ නැත්තන්ගේ අතින් මානසික බලපෑම් වලට ලක් වෙනකොට එදාට ඔයා කතා කරලා වැඩක් නැහැ මහත්තයෝ. මේ අපි කතා කරන්නේ සත්‍ය ප්‍රශ්න ගැන. ඒ දේශපාලන පක්ෂවල එජෙන්ඩා නෙවෙයි. මේ විශ්වවිද්‍යාලයේ මේ සහෝදර සහෝදරයන්ගේ සත්‍ය ප්‍රශ්න අපි මේ කතා කරන්නේ. ඒ නිසා ඉතිහාසයේ පටන් රේයින් යකඩින් මර්ධනය කරන්නට වායම්තරු ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය නවත නවතත් මේ භූමියේ ජීවමාන කරවන බවට අද අපි උදව සාක්ෂිය ලබා දුන්නා. මේ තුම්මුල්ලෙන් අපි ඒක විමාන වෙනු රනාතුළු වීරයෝ මැරුණු බිමක් වීරයන්ගේ ලේ හැරුණු බිමක් විශ්වවිද්‍යාල පරිපාලනය වේවා
ආචාර්ය. අපි දන්නවා මේ වෙද්දී මේ රට මේ ලෝකෙට කොච්චරයිද කොච්චර නෑයිද කියලා. මේ රටේ මිනිස්සු තනි තනිව ඒ ණය ගෙවද්දී අපි දන්නවා මේ ඒකට වගකීම පාලකයෝ ඉන්දියන් සාගරයේ වෙද්දී පාටි දානවා කියලා. ඔය බැක්කාගත්ත මහත්තුරුන්ගේ එක ඉල්ලීමක් කරන්න කැමති. අද අවසට බිලට් එකට ගිහිල්ලා ඔය එක එක්කෙනා තනි තනිව හොයලා බලන්න අපි හැමෝම තනි තනිව ලෝකෙට කොච්චර ණයයිද කියලා කාරණාව. ඒ වගේම අවධාරණය ප්‍රකාශ කළ යුතුයි. මේක මේ විදිහට මේ අවසාන කිරීමක් නැගයි මේ කරන්නේ මේ අරගල විරාම දැමීමක් පමණයි. අපගේ ඉල්ලීම් ලබා නොදෙන තැන අපි මීට වඩා 100,000 ගුණයක බලයක් එකතු කරගෙන 100,000 ගුණයක ජවයක් එකතු කරගෙන අනාගතයේ පාරට බහිනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් මේ අරගලයට විරාම දවන්නම්. ඉතින් යහළු වනේ මල් පිපු නොත් ගසක දැකක් නැතිව බලයක් විශ්වවිද්‍යාලයේ විරෝධතාපාගමනක් ආදරණීය සහෝදර සහෝදරවරුනි උඩි දරුන් දීවත් දිනවා කරන්න අපි අද මේ දක්වපු විරෝධතාවයට අන්න විශ්වවිද්‍යාල පරිපාලනයෙන් බය වෙලා අද අපිට සාකච්ඡා කරන්න අපිට සාකච්ඡා ඔබට ආරාධනා කරලා දිනවා අපි බොහොමකට අතුලකට ගිහින්නම් උඩි සහෝදරවරු ඉතකල් ලෝමම එක අල්ලගෙන ඉමු අපි ඉක්මනට ගිහින් විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටයි මේ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් එක පරිපාලන කොට ගිල්ල ඉදිරිපිටයි මේ විරෝධතාවකය කරනවා ඕන් පාගමඩිකේ පැමිණියන් මොහොතකට පෙර පැමිණ කොළඹ විශ්වවිද්‍යාලයේ විරෝධතාවයි ඉල්ලීම්බු නවත්තාවේදී සාකච්ඡාවකින් අනතුර සංගම් නියෝජිතයන් යළිත් මේ විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள யூடிவியின் யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை அழுத்தவும்.